මලක ගොඩ හේව මහත්තයල එතකොට චන්න ජයසුම එතකොට ජීඑල් පිරිස් මහත්තයල එකතු කරගෙන තියෙනවා දැන් මේ සරත් පොන්සේකර මහත්තයා වගේ අර අපි දැක්ක සමග මේ මේරි කතාවක්වත් දෙන්නේ නැහැ දැන් අද මාධ්‍යමවත් තියෙන විපක්ෂණයක් කරලා ජීඑල් පිරිස් මහත්තයා සහභාගී වෙන්නේ ඔබතුමාලා මේ වට එකයිද ඇත්තටම මම කියන්නේ නැහැ දේශපාලන වශයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න නැහැ කියලා ගැටලු තිබෙනවා. ඒවා අපි යථාර්ථවාදීව පිළිගන්න ඕනේ. මතවාද ගොඩක් තිබෙනවා. මොකද ඒකට හේතුව තමයි සමංගී ජන බලවේගයේ නිර්මාණය වෙලා තිබෙන්නේ විවිධ දේශපාලන අදහස් විවිධ ප්‍රතිපත්ති තිබුණු කණ්ඩායම් එක. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා 2020 සමගි ජන බලවේගය නිර්මාණය කරනකොට අපි සමග එකට වැඩ කරන්න ආවා එක්සත් ජාතික පක්ෂයේ නොවන විවිධ කණ්ඩායම්. එතකොට මේ කණ්ඩායම් වල මතවාද වෙනස්කම් තිබෙනවා. හැබැයි අපිට ඕනකම තිබුණා මේ සියලු මතවාද එක පිහිල්ලකට ගේන්න. ඒ නිසා තමයි සමග ජන බලවේගයේ 2020 නිර්මාණය වුණේ. ඉතින් අද අපි බලනවා තවත් එවැනි බලවේග එකට එකතු කරගන්න. අපි කියන්නේ නැහැ ඕන ඔක්කොම අපේ අදහස් වලටම අපේ අරමුණු වලටම කිට්ටුයි කියලා. හැබැයි අඩුම ගානේ අපි යන රාමු ඔස්සේවත් ගමන් කරන්න පුළුවන් නම් අපි එය එකතු කරගෙන වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් හැබැයි කියන්න ඕනේ ඔය මේ රටේ ව්‍යත්මග හරහා ගෙනිච්ච පාලනය පිළිබඳ දැඩි අප්‍රසාදයක් මේ රටේ ජනතාවට තිබෙනවා. මමත් එතන ඉන්නවා. මොකද හේතුව රටේ බංකුලොත් භාවය ඇති කරන්න මූලික වෙච්ච කණ්ඩායමක් හැටියට මම ව්‍යත්මගේ ඔය උපදේශකවරු ගැන මම දරන මතයක්. මොකද හේතුව අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කාරණා තුනක් තිබෙනවා. එකක් තමයි අපේ රටට ලැබෙන්නට තිබුණු MCC ආධාරයේ එහෙම පිටිම නැති වුණා. MCC කියන්නේ Millennium Challenge Corporation හරහා ලංකාවේ ඉඩම් ඩිජිටල් කරණය කරන්නත් දඹුල්ල දක්වා කොළඹ සිට මාර්ගය පුළුල් කරලා වැඩි දියුණු කරන්නත් ඩොලර් මිලියන 450ක ආධාරයක් අපිට ලැබෙන්න තිබුණා. ඒක අපිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් ව්‍යත්මගත් නිසා අහෝසි වුණා කියලා මම කියනවා. දෙක තමයි LRT දුම්රිය සේවය. ඒ කිව්වේ ජපානයෙන් අපිට ලැබෙන්න තිබුණු සැහැල්ලු දුම්රිය පද්ධතිය කොළඹ නගරයේ අලංකාර කරන්නත් ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කරන්නත් ලැබෙන්න තිබුණ විශාල ණය ආධාරයක්. විශේෂයෙන්ම ජපන් රජය ඒක අපිට දුන්නේ අඩු පොලියකට. නමුත් අවාසනාවට වගේ ඒක අපිට ලබා ගන්නට නොහැකි වුණා. මොකද ව්‍යත්මග කණ්ඩායමක් ලබා දුන්නු වැරදි වார்த்தාවක් නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකත් අවලංගු කළා. ඇත්තට මේක ආරම්භ වුණා නම් 2020 24 මේ වෙනකොට ලංකාවේ ඉතාමත් දර්ශනීය ලෙස කොළඹ නගරය සම්බන්ධ කරන LRT දුම්රිය සේවය ක්‍රියාත්මක වෙන්න තිබුණා. අවාසනාවට අපිට ඒකත් නැති වුණා. ජපානයත් අපිට හිත නරක තත්වයකට පත් වුණා. තුන්වෙනි එක මම කියන්නේ මේ රටේ ගොවිතැන විනාශ කරෙත් ව්‍යත්මග. ඇයි? කාබනික බෝර වගාවක් ගෙනල්ලා ඒ නිසා ගොවිතැනෙන් සිදු වුණු කඩාගෙන වැටීම නිසා තමයි මේ රටේ ගොවියෝ තමයි පාරට බැහැලා මේ උද්ඝෝෂණය ආරම්භ කළේ. ගෝටා ගෝ හෝම් කියන කන්සෙප්ට් එක නැත්තම් ඒ සටන් පාඨය මුලින්ම පටන් ගත්තේ මේ රටේ ගොවි ජනතාව. ඒ ගොවි ජනතාව පොහොර ලබා නොදීම නිසා පාරට බැහැලා උද්ඝෝෂණ ඇති කිරීමේ ප්‍රතිඵලය තමයි අවසානයේ රටම වෙනස් කරන මේ උද්ඝෝෂණයක් බවට පත් වුණේ. දැන් මම දැක්කා මාධ්‍ය වාර්තාවක් තියෙනවා මේ කාබනික පොහොර වගාව ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා රටට සිද්ධ වුණු පාඩුව රුපියල් කෝටි 24,000ක් කියලා තක්සේරු කරලා තිබෙනවා කියලා. එහෙනම් මේ ඔක්කොටම වක් කියන්න ඕනේ. ඉතින් අපි පැහැදිලිව කියන්න කැමති ඒ වගේ වැරදි ආකල්ප අපි බාර ගන්න සූදානම් නැහැ. කණ්ඩායම අපිට එනවා. අපි ඒ තෝරලා බේරලා ඒ කණ්ඩායම එකතු කර ගැනීමේ බලය අපි පක්ෂේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට පවරලා තිබෙනවා. එතුමා වඩාත් හොඳින් මේක කරයි කියලා බලාපොරොත්තු වෙන සමහර අය අපි ළඟ හිටියයි කියලාම ඒගොල්ලන්ට ඕන දේවල් කරන්නත් ඉඩක් අපේ පක්ෂය තුල නැති බව තාමත් දැඩි අවධාරණයෙන් යුතුව කියන්න කැමතියි. අනිත් පක්ෂ නම් කියන්නේ නැහැ පොදු අපේක්ෂකයෙක් කවුද කියලා. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් කවුද කියලා. සමගියෙන්ම ස්ථිරයි 100%ම සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා. ඔව් සමග ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාව ඉතාමත් පැහැදිලිව ලෙස අපි ප්‍රකාශ කළා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒකේ කිසිදු වෙනසක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයයි කියන එක තීරණය කළේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීට මාස කීපයකට ඉස්සෙල්ලා. ඒකට හේතුවක් තිබෙනවා. රටේ ජනතාව දැනගන්න ඕන තමන් කවුද තෝරාපත් කරගන්න ඊළඟ රාජ්‍ය නායකයා කියලා. මොකද හේතුව දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉගෙනගත්ත පාඩම තමයි හංගගෙන ඉඳලා ව්‍යත්මග පාලනයක් ගෙනියනවායි කියලා දේශපාලනයෙන් තොර පාලනයක් ගෙනියන කියලා දඩාස් ගල ඇතෑරියාම ඒ මිනිස්සයා පිළිබඳව අත්දැකීමක් ලබා ගන්න ඒ වගේ මිනිස්සයා පිළිබඳව අධ්‍යයනයක් කරන්නවත්
අඩු ගාන මිනිසුන්ට අවස්ථාවක් තිබුණේ නැහැ. එනිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව කල් වේලා ඇතුවම් පත් කරේ. අපිට ඒක සමහර අය කියන පටන් ගත්තා මේ වෙලාසිරින් මොකටද නම් කරගෙන නැහැ. වෙලාසිරින් නම් කරන්න ඕනේ. මොකද රටේ ජනාධිපතිවරයා ඊළඟ රාජ්‍ය නායකයා අවුරුදු 5ක් මේ රටේ මිනිස්සුන්ට නායකත්වය දෙන ජනනායකයා. ඒ නිසා ඒක මහජනයා දැනගන්න ඕනේ. ඔහු පිළිබඳ විමර්ශනය කරන්න, අත්දැකීම් ලබා ගන්න, අධ්‍යයනයක් කරන්න ඉඩක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරේ. ඔහු තමයි පොදු අපේක්ෂකයා. ඒක පොදු කියන වචනේ යොදා ගන්න ඕනේ. හැම ජන කොට්ටාසිකම පිළිගැනීමට ලක් වෙන. එහෙම නැතුව කාගවත් ලේබලයක් අරවා ගන්න එක නෙමෙයි. දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනිකුත් සියලු ජාතීන් නියෝජනය කරන ප්‍රධානම දේශපාලන ව්‍යාපාරයේ තියෙන්නේ සමග ජන බලවේගයට. එහෙනම් ඒකේ නායකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා තමයි එතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට නම් කරලා තිබෙන්නේ. ඒක අනිත් අය වගේ හංගන්න ඕනේ නැද්ද? නෑ, අපිට ඇත්තටම හංගන්න ඕනේ නෑ. දැන් බලන්න එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කියනවද? නෑ, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කල් දාලා තියෙනවා. දැන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියනවද? නෑ, ඒක කල් දාලා තියෙනවා. හැබැයි ජාතික ජන බලවේගී ජනාධිපති අපේක්ෂය ගැන කියනවා. අඩු ගන්න ඒක ඒගොල්ලෝ කියන්නවත් පුළුවන්කම ලැබුණා. නමුත් වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයක් කියන්න බෑ. පුංචි පුංචි කණ්ඩායම් කියන්න පුළුවන්. හැබැයි අනිත් අයට ඒක කියා ගන්නවත් බැරි වුණා. දැන් මේ ওই පනත සම්මත කරේ, දැන් වීසා කේසේ පනත සම්මත කරේ, දැන් අද ආරක්ෂක ඇමති ටිරානලස් මාධ්‍යමවත් කියලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේදී ওই සම්මත පනත සම්මත කරගන්නකොට විපක්ෂය ඔක්කොම සහය දුන්න කියලා අතිස්සුව කියලා. ඔබතුමාලත් අතිස්සුවද? නෑ, ඇත්තටම මේක පනත සම්මත කිරීමක් නෙවෙයි. ආගමන විගමන නීති ලිහිල් කිරීම සහ වීසා නිකුත් කිරීම පිළිබඳව පනතට සංශෝධනයක් ගැනීම හරහා මේ වීසා නිකුත් කිරීමේ බලය පෞද්ගලික ආයතනයකට පවරනවායි කියන කාරණයක් කියවෙන්නේ නැහනේ. මේක කැබිනට් මණ්ඩලයේ තීරණයක්. ඒතර කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණය සංචාරක ඇමතුමත් දන්නේ නැහැ කියලා කියනවා. අනිකුත් මම දැක්ක තවත් ගුවන් සේවා ඇමතුමත් කියන මගේ අමාත්‍යාංශය යටතේ තියෙන කාරණයක් නෙවෙයි කියලා. ඒතර කැබිනට් මණ්ඩලය මේ රෙගුලාසි සම්මත කරනකොට සහ රෙගුලාසි සම්මත කළ මේවා ක්‍රියාත්මක කරනකොට ඒකේ වගකීම කාටද පෙවරෙන්නේ? ඇත්තටම අපි කනගාටු වෙන්නේ මේක කැබිනට් මණ්ඩලය විසින් මේ කියන පුජ්‍යලික ආයතනයට පවරා දීමට ගත්ත තීරණයක්. කිසිදු විනිවිද භාවයක් නැත්තම් කිසිදු ආකාරයක ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක්, මිල ගණන් කැඳවීමක් නැත්තම් වෙනත් ආකාරයක විවෘත භාවයකින් නෙවෙයි මේක කරලා තිබෙන්නේ. ඉතින් කැබිනට් මණ්ඩලයයි මේ රෙගුලාසි සම්මත කරලා මේ ප්‍රොසෙස් එක තීරණය කරලා තිබෙන්නේ. මෙතනයි තියෙන වැරද්ද.